මේ එතනෝල් ද්‍රාවණයේ එතනෝල්වල මවුල භාගය 0.1යි. ඒතර අපි ඉගෙනගෙන තියෙන මිශ්‍රණයක තියෙන මවුල භාගවල එකතුව එකට සමාන. ඒතර ජලීය එතනෝල් ද්‍රාවණයක් කිව්වහම මේ ද්‍රාවණයේ අය තියෙන්න ඕනේ ජලය. ඒතර ජලය සහ එතනෝල්වල මවුල භාගවල එකතුව එකක් වෙන්න ඕනේ. ඒ සඳහා ජලයේ මවුල භාගය 0.9ක් වෙන්න ඕනේ. ඒතර අපි ඉගෙනගෙන තියෙනවා මොනෝහරි ප්‍රභේදයක මවුල භාගය කියන්නේ අදාළ සංඝටකයේ මවුල ගාන බෙදීම මුළු මවුල ගාන. එතකොට අදාළ සංඝටකයේ මවුල ගාන ගණනය කරන්නේ කොහොමද? දෙපසම ගුණ කරන්න පුළුවන් මුළු මවුල ගානේ. එතකොට අදාළ සංඝටකයේ මවුල ගාන සමාන වෙනවා මවුල භාගයේ ගුණ කිරීම මුළු මවුල ගණනට. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් මේ මිශ්‍රණයේ එක් එක් ප්‍රභේදයේ තියෙන මවුල ගාන. කොහොමද මවුල ගාන ගණනය කරන්නේ? මවුල භාගයේ ගුණ කිරීම මුළු මවුල ගණන. අපි මුළු මවුල ගණන NT කියලා ගමු. එතකොට ජලයේ මවුල ගණන ගන්න කරන්නේ කොහොමද? ජලයේ මවුල භාගයේ ගුණ කිරීම මුළු මවුල ගණන. අපෙන් ප්‍රශ්න කරන්නේ ස්කන්ධ ප්‍රතිශතය. එතකොට ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්නේ ස්කන්ධය ඕනේ. ස්කන්ධය ගණනය කරගන්න මවුල ගාන ඕනේ. ඊළඟ අපිට මතක තියෙන්න ඕනේ සමීකරණය තමයි මවුල ගාන සමානයි ස්කන්ධය බෙදී මෞලික ස්කන්ධය. දෙපසම ගුණ කරන්න පුළුවන් මෞලික ස්කන්ධය. එතකොට ස්කන්ධය සමාන වෙනවා මවුල ගාන ගුණ කිරීම මෞලික ස්කන්ධයට. දැන් අපිට පුළුවන් එක එක සංඝටකයේ ස්කන්ධය ගණනය කරන්න. එතකොට එතනෝල් ස්කන්ධය ගණනය කරන්න පුළුවන් එතනෝල් මවුල ගාන මවුල 0.1 ගුණ කිරීම NT ගුණ කිරීම එතනෝල් වල මෞලික ස්කන්ධය. එතනෝල් වල මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 46යි. මවුල මවුලේට සුළු වෙනවා. එතකොට පිළිතුර ලැබෙනවා 0.1 වරක් 46 4.6 ගුණ කිරීම NT ඒකකේ ග්‍රෑම්. එතකොට ජලයේ ස්කන්ධය ගණනය කරන්න පුළුවන් ජලයේ මවුල ගාන මවුල 0.9 ගුණ කිරීම NT ගුණ කිරීම ජලයේ මෞලික ස්කන්ධය. හයිඩ්‍රජන් 1යි 1^2 2යි ඔක්සිජන් 16යි 1^3 18යි. මවුලේට ග්‍රෑම් 18යි. මවුල මවුලේට සුළු වෙනවා 0.9 වරක් 18. 9 වරක් 18 කියන්නේ 81^2 162යි. දශමස්ථාන 1යි. එතකොට 16.2 ගුණ කිරීම NT ඒකකේ ග්‍රෑම්. දැන් අපෙන් ප්‍රශ්න කරන්නේ එතනෝල් සාන්ද්‍රණයේ ස්කන්ධය අනුව. එතනෝල් ස්කන්ධ ප්‍රතිශතය. එතකොට මේ ද්‍රාවණය තුල තියෙන එතනෝල් ස්කන්ධය ග්‍රෑම් 4.6යි NT. ද්‍රාවණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 4.6යි NT එකතු කිරීම ග්‍රෑම් 16.2යි NT. ඒ කියන්නේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 20.8යි NT. ගුණ කිරීම 100/100. GDG සුළු වුණා NT වලට NT සුළු වුණා. දශමස්ථාන එකක් දකුණ දශමස්ථාන එකක් දකුණ. එතකොට 46 බෙදීම 208 ගුණ කිරීම 100/100. දෙකෙන් බෙදන්න පුළුවන් 23යි. දෙකෙන් බෙදන්න පුළුවන් 104යි. හතරෙන් බෙදන්න පුළුවන් 26යි. හතරෙන් බෙදන්න පුළුවන් 25යි. එතකොට 23 ගුණ කිරීම 25 බෙදීම 26යි. එතකොට 25 බෙදීම 26 කියන්නේ එකට සෑහෙන්න ආසන්න අගයක්. එතකොට එකට සෑහෙන්න ආසන්න අගයක්. හැබැයි එකට වඩා අඩුයි. 23 න් ගුණ වුණාම ලැබෙන උත්තරේ 23ට සෑහෙන්න ආසන්න අගයක් විය යුතුයි. එනිසා අපි නිවැරදි පිළිතුරු දිශ තෝරගන්න පුළුවන් හතරවෙනි පිළිතුරේදී දීලා තියෙන 22.12.